කොහොමද වැනට? ඉතින් ඔන්න අදවම අරගෙන ආවම අපේ චූටි පැටවුන්ට බර වැඩි වෙන තවත් රසවත් ඒ වගේම පහසුවෙන් හදාගන්න පුළුවන් තවත් රෙසිපි එකක් අරගෙන. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ රෙසිපි එක හදාගන්නේ කියලා. ඉතින් බර අඩු චූටි පැටවුන්ට බර වැඩි කරගන්නත් ගොඩක් හොඳයි. ඒ වගේම අම්මලට හරිම පහසුවෙන් ලේසියෙන් හදාගන්න පුළුවන් බබාගේ කෙටි වේලට ප්‍රධාන වේලකට දෙන්න. ඉතින් එහෙනම් අපි ඉක්මනින්ම රෙසිපි එකට යමු. ඉතින් මේ තියන්නේ අපිට අවශ්‍ය කරන දේවල් ටික. මම මෙතන අරගෙන තිනවා ග්‍රේට් කරගත්ත අය තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහළ රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා එහපැත්තේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් එතකොට මගේ අලුත් වීඩියෝ එකක් මේ විදිහට ආපු හැටි ඔයාලට නොටිෆිකේෂන් එක ගෙන්න ගන්න පුළුවන්. Babies Food Book YouTube channel එකට ගිහිල්ලා උඩ තියෙන playlist බටන් එක ක්ලික් කරලා බබාට අමතර ආහාර ආරම්භයේ සිටම බබාගේ වයස අනුවදී යුතු කෑම, ඒ වගේම බබාගේ බර වැඩි කරන කෑම, ප්‍රධාන වේලෙට අමතර වෙලට මේ විදිහට වෙන වෙනම ප්ලේලිස්ට් එකට දාලා තිනවා. ඉතින් ප්ලේලිස්ට් එකට ගිහිල්ලා මේ ටික ලේසියෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ලුණු ටිකක් අරගෙන තිනවා. මම මේ ලුණු ටිකත් ග්‍රේට් එකෙන්ම ගහගෙන අරගෙන තියෙන්නේ. ඉතින් එහෙමත් නැත්නම් අපිට පුළුවන් චූටියට මේ විදිහට මේ ලුණු ටික කපා ගන්න. ඊළඟට බිත්තරයක් අරගෙන තියෙනවා. පාන් පිටි තේ හැඳි එකක ප්‍රමාණයක් මෙතනදී ඕන කරනවා. ඊළඟට මම මෙතන ගම්මිරිස් කුඩු ටිකක් අරගෙන තියෙනවා. ඊළඟට මිරිස් කුඩු ටිකක්. මිරිස් කුඩු සරකන්න පුළුවන් බබාලට අවුරුද්දට වැඩි බබාලට විතරක් එකතු කරගන්න. ඒ වගේම කහ කුඩු ටිකක්. ඒ වගේම ලුණු ටිකක් ඕන කරනවා. අවුරුද්දට වැඩි බබාලට නම් විතරක් අපිට ලුණු එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම භාජනයකට මේ විදිහට හොඳට ග්‍රේට් කරගත්ත අල ටික එකතු කරගන්නවා. ඉතින් අවුරුද්දට අලු බබාලට හදනවා නම් මේ අල ටික ග්‍රේට් කරන්න නැතුව අපිට පුළුවන් ග්‍රේට් කරගෙන තවත් චූටියට චූටි වෙන්න කපා ගන්න බබාට කන්න පහසු වෙන විදිහට. ඒ වගේම ලුණු ටිකක් එකතු කරගන්නවා. මෙතනදී අලවල ප්‍රමාණයෙන් භාගයක ප්‍රමාණයක් තමයි මම මෙතන ලුණු අරගෙන තියෙන්නේ. ඊළඟට ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ඒ වගේම කහ, ලුණු මේ සියල්ල මම එකටම මේකට එකතු කරගන්නවා. ඊළඟට බිත්තරය මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් බිත්තරය එකතු කරගද්දී එකපාරම බිත්තරය සම්පූර්ණයෙන්ම එකතු කරන්න නැතුව මේ විදිහට චුට්ටක් එකතු කරගන්න. බිත්තර පොඩි ප්‍රමාණයක් විතරක් මේකට එකතු වුනහම හොඳටම ප්‍රමාණවත්. ඊළඟට මම මේ සියල්ලම මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් ඊළඟට පාම් පිටි තේ හැඳි එකක් වගේ පුරවපු මම මේ විදිහට මේකට එකතු කරගන්නවා. ඉතින් පාම් පිටි ටිකත් එකතු කරගෙන අපි නැවත වතාවත් මේ ටික හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. අපි හදාගත්ත අල මිශ්‍රණය මෙන්න මේ වගේ මේ පදමට තමයි තියෙන්න ඕනේ. ඉතින් ඊළඟට මම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් ටිකක් මේ විදිහට එකතු කරගත්තා. ඊළඟට මේ පොල් තෙල් ටික මේ විදිහට පෑන් එක පුරාවටම අපි තවර ගන්න ඕනේ. ඉතින් ඊළඟට තෙල් ටික චුට්ටක් මේ විදිහට රත් වුණාට පස්සේ මම මේකට අපි හදාගත්ත අල මිශ්‍රණය මෙන්න මේ විදිහට දාගන්නවා. ඉතින් මෙතනදී මම අල ගත්ත ප්‍රමාණය ඔයාලට මතක් කරන්න. ග්‍රේට් කරගත්ත අල කප් එකක ප්‍රමාණයක්, ඒ වගේම ග්‍රේට් කරගත්ත ලුණු කප් භාගයක ප්‍රමාණයක් තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. ඉතින් මමට මේ සියල්ලටම බිත්තර භාගයක වගේ ප්‍රමාණයක් තමයි ගියේ. ඉතින් මේ වෙලාවේදී මගේ ලිපේ ගින්දර අඩු ගින්දරේ තමයි තියෙන්නේ. මොකද අපි මේ අල ටික හොඳට තඹ ගන්න ඕනේ. ඉතින් අන්න ඒ නිසා අඩු ගින්දරේ තමයි අපි මේ අල ටික හදා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට මගේ අල ටික දාගත්තට පස්සේ මම මේක පියනකින් වහලා විනාඩි කිහිපයක් හොඳට බැදෙනකන් ලිපෙන් තියා ගන්නවා. අඩු ගින්දරේ තමයි අනිවාර්යෙන් අපි මේ ටික තියා ගන්න ඕනේ. ඉතින් මේ දින විනාඩි කිහිපයකට පස්සේ අපේ අල ටික යට පැත්ත හොඳට මේ විදිහට බැදිලා තියෙනවා. ඉතින් මම දැන් මේ අල ටික මේ විදිහට අනිත් පැත්ත හරව ගන්නවා. ඉතින් මේ අපේ අල ටික මේ විදිහට ලස්සනට රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ඉතින් මතක තියාගන්න ගින්දර අඩු ගින්දරේ තමයි අපි මේක තියාගන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් අල ටික තැම්බෙන්නේ නැතුව මේ විදිහට ඉක්මනට පාට වෙනස් වෙනවා. එතකොට අල ටික මැද තැම්බෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා අඩු ගින්දරේ මෙන්න මේ විදිහට හිමීට අපි මේ අල ටික අල ෆ්‍රිටර්ස් ටික හදා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට එක පැත්ත බැදගත්ත අපේ ෆ්‍රිටර්ස් ටික අනිත් පැත්ත හරවගෙන මම මේ විදිහට නැවත වතාවක් පියනෙන් වහලා ටික වෙලාවක් තියා ගන්නවා. ඉතින් මේ දින්නේ ඒ තවත් විනාඩි කිහිපයකට පස්සේ. ඉතින් මේ විදිහට අනිත් පැත්ත හරවලා මම බලනවා. ඉතින් අනිත් පැත්තත් මේ විදිහට හොඳට බැදිලා තියෙනවා. ඉතින් ඒ වගේම අල ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අනිත් පැත්ත හරවගෙන මම ඊළඟට ලිපේ ගින්දර ඕෆ් කරගන්නවා. ඉතින් අපිට දැන් පුළුවන් මේ ටික ලිපෙන් අයින් කරගන්න.
ඉතින් මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත අපේ රසමලස පොටේටෝ ෆ්ලිටර්ස් ටික. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක අපිට බබාලට මාස 10 දි වගේ නම් හඳුනන දෙන්න පුළුවන් හරිම රසවත් ඒ වගේම ගුණදායක ආහාරයක්. ඉතින් සුළු දේවල් ටිකකින් හරිම ඉක්මනින් ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් ආහාරයක්. ඉතින් ඒ වගේම චුටි පැටවුන්ගේ කෙටි වේලකට එහෙමත් නැත්නම් ප්‍රධාන වේලකට වුණත් අපිට මේ වගේ රසමලස පොටේටෝ ෆ්ලිටර්ස් අපේ බබාලට හදලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම බර වැඩි කරන හොඳ ආහාරයක් තමයි අල කියන්නේ. ඉතින් බරාට චුටි පැටවුන්ටත් හදලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම බබාලට හරිම රසට කන්න පුළුවන් තවත් ආහාරයක්. ඉතින් එහෙමනම් චුටි පැටියට හදලා බෙදීලා බලන්න. ඔයාගේ අත්දැකීමුත් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙමනම් චුටි පැටියට තවත් රසවත් ගෙනවත් ආහාරයක් එක්ක අපි නැවතත් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලට සුබ දවසක්.